යුද්ධවෙනුවෙන් තමුන්ගේ ජීවිතය අඩගට වැඩි හෝ බොහොම වටිනම කාලය කැප කරලා එලියට එන මනුස්්‍යයා. විශවාම ගන්න මනුස්්‍යයා. බොහෝම උජාරුවෙන් කතා කරන්න දේවල් තිබබෙනෑ. එකළු එලියට එනකොට ඒගුලන්ට නැතිවෙච්ච සැපසම්පත්වාගෙන යන්න කරන්න බැර වෙච් යතුකම්ටික විස්්ට කරන්න්න ඉතුරු වෙලා තිබ්බේ සිකරටි ොබ්බක විතරයි. ඒක තම අපේ ලංකා තිය බොහෝම නීරස ඇත්ත. නියමිත කාලෙන් පස්සේ තමුන්ගේ ජීවන රටාව හදාගන්න හොඳ දවසක් හොඳ හෙට දවසක් ලබා දෙන්න තමයිඇවන් ගාඩ් මැරිටයිම් සමාගම පිහිටවන්න යෝජනාාවුණේ බසර දස් නමේ අපි යුද්ධේව කරන කාලය වෙන කොට රක්නනා රක්ෂ සමාගම පිහිටවල තිබුණා. ඒ සමාගම බෙතින් අවියයුද සහ මේ සමුද්‍රා රක්ෂකින් සීමමාශල්ලා අරගෙන රටරටවල්ලොල වානිිච නෞකාවල සේවට යොදවපු සමාගම් වල නම්බි දියටට කියන නම් විසි හතරක් වුණ. ඒ සමාගම් විසින් ශ්‍රී ලංකා රජයට අයත් අවිි එකසිය අනුවටක් ලෝකේ තැන්තැන්වල අත හැරල දාලා විල්ලතිබුණ. මැතකතයාගණ්ඩ ඒ අවිවලින් කහිපයක් හැරුුණ හම මුහදට දමාතිබූ අි ඇරුන්හාම සියලුම දේවල් අවන්ගාඩ් හුද්ජලික සමාගම විසින් නැවත ්‍ර ලංකාවට ැල්ලා ශ්‍රීලංකා රජයට බාර දුන්න. ඒකෙන් අපි බේරගත්ත ලංකාවට එක්සත් ජාතිීන්ගේ සම්බාධක පැනවීමට තිබූ තර්ජනය. මේ වෙනකාල් රටෙන් සත පහක්වත් නොගෙන රටට මේ තරං එකතු කරලා දුන්න සමාගමක් ගැන තමයි මේ සියල්ලම එකතු වෙලා අවලාද චෝදනානගන්න. අපේ රටේ අවායුධ යහපත් විදිහට පරිහරණය කරලා අපේ රණවිරුවන්ට බොහොම හොඳ වැටුපක්. මම යුද හමුදාවෙන් විශ්‍රාම ගන්න කොට ම හම්බච්ච ශ්‍රවාම ටුපුවාගේ. හයහත් ගුණයක් මං මාසයකට ලැබෙන තැනකට ආාව. ඒක ගැන මම සතුටු වෙනවා. ඒ වගේ මමතක තියා ගන්න ඇවන් ගාඩ් බැරිටයිම් කියන්න. තමුන් හම්බු කරන දෙයින් සියයට තියකට වැඩිය අනු පුද්ලයන්ග සුපසාදනයට විවෘත කරපු ආයතනයක්. මාසකට. පුල් දෙසිය විසි හතක් දැනටත් මේ ඇවන් ගා් ව්‍යාපතිය හරහ නඩත්වෙනවා. අසරන භාවයට පිහිට වෙලාතියෙන්නේ අන්නේඒ විදිහට. අද වෙනකල් අපේ රටෙන් අප අනේ හොඳයි කියල කිසිමදාක කියල නෑ. දැන්නම් කියනවා. ඕක ගත්වයක හොඳයි කියලා කියන මිනිස්සු බොහොමයක් ඉන්නවා. ඒ අපේ රටේ හැටික්. මේ රටට විදේශ විනිමේ ගෙනත් දුන් අපිට පිළිගැනීමක් මතකතියාගන්න හා. බොහෝ නියේදන නිකුත්වෙමින් යනවා. අපේ රටට බොහෝම භයානක ආර්ථකවපාතයක් කලාගයි කියලා. අපේ රටේ ආදායමට වැඩිමදායකත්වය දුන්නේ. ඇවන් ගාඩ් සමාගම එකතු කරලා දෙන්න මේ බිලියෙන ගැන්න. විදේශ විනිමය අපි හමදාම බුරුදු වෙලා හිටියේ. අපේ අම්මලාව අපේ බිරිඳදවරුන් අප අක් කළ නංගිලාව පිට ට විකුණලා කියාකරි හම්බු කරගන්න. මේක ඒ තරං අසාධාර්ණ දෙයක් නමී. අපි ගාවතීච්ච කුසලතාවය ලෝකයේ භ්‍යාපාරික ශේත්‍රය හරහා බොහොම වටිනාගානකට හෝමාරු කරගැනේ මක් සිද්දවුන්. මේක සමාජ අසාධාරණයක්. මේ තර්ජනය අපිට විතරක් නැමෙයි මේ ඉදිරිිය ඉන්න සියලුම දෙනාටම. මොකද අද වෙනකං. අපේ රටේ කිසිම සලස්මක් නැහැ. විශ්‍රාම ගන්නා රණවිරුවන් වෙනුවෙන් ඉදිරියේදීමමකද්ද කරන්න කියලා. මේ අවරුද්ධ වෙනකොට ත්‍රිවිදහ මුදාවලින්. දහදස් නම්ම සීයක පිරිසක් ස්ශ්‍රාම ගන්නනී ඇමිත වෙලඉන්නවා. ලබනවරුද්දෙ ඒ පාලොස් දස් හය සියක් දක්වා වැඩි වෙනවා. මේ සියලුම දේවල් ගැන ඇවන් ගාඩ් මරිටයිම්ම තනේ පර්ේෂණ අංශය පරයේෂණ කරලා ඒ වෙනුවේ රැකය අවස්ථා වැඩිකරගන්න සූද නම් වෙලා හිටිය. එකතුව විදිහයට ගත්තොත් වසරකට දොලොස්දහක්. රිජු රැකයා. මේ සියලුම දෙනාගේ ඔවුම වැටුප මසකට ඇමෙරිකානු ඩොලර් එද්දාස් පන්සිීයක්. කාර්යාල්ෙකතේ අල්ලන්න ඉන්න අපේ සහෝදර සාමාජිකයොත්තෙක්. මේ සියලුම දේවල්ට තමයි දැන් ර්ජනයඇතිලතින්නමුකොද. අපේ රටේ අපේ නායකෝ කීපදනෙක් කියනවා. ඇවන් ගාඩ් කියන්න නීති විරෝධී සමාගම හැබැයි ඒ එක උත්තමේක්ගාාවත් නැහැ. ඇවන් ගාඩ් නීති විරෝධී කියලා පෙන්න්නන්න පුළුවන් කිසිම කොළ කෑඇල්ල. කොල කෑලි තියෙන්නේ. උත්තරීතර ඉතිපති දෙපාතමේන්තු හ අපරාධ පරීක්ෂණ දෙපාතමේන්තු ශ්‍රීලාග ක පොලිසිය මේ හැමෝමනෙකුත් කල තියෙන්නේ මෙම සමාගමට හෝ මෙහි සාමාජකයෙන්ට අපරාධ නඩුවක් පැවරීමට කිසිදදු ඉඩකඩක් සාක්ෂයක් නොමැත්. අපෙන් ගලෝල හමුදාවට දුන්නේ මවාපෑමක් සඳහ පමණයි. අද මේවැඩකල් මේ අවුරුදු තුනවිතර කාලේ. සෝමාලයානු කොල්ලකරයක්ගෙන් අපේ ජීවිතෝට මෙච්චර තර්ජනයක් එල්ල වෙලා නෑ. මේ ශ්‍රී ලාංකික කොල්ලකරුවන්ගේෙන් සමුද්‍රා රක්ෂකඇන්ට එල්වෙන ලොකුම තර්ජනය. අවන්ඩ ගාඩ් මරිටයිම් සමාගමට කියල ගහන්නේ ලංකාවේ ආර්ථිකයට. අපිව පාරට අදල දාලා අපේ පවුල් එහම පිටිං අනාත කරලා මේ විනාශ කරන්න දන්න අපේ ජීවිත නෙමේ මේ රටේ ආර්ථිකය මේ රටේ හෙට දවස.